අයිබවන් සුබ දවසක්. කම්මැලිකම තමයි මිනිස්සෙකුගේ ජීවිතේ එකතන නතර කරලා තියන්න පුළුවන් ලොකුම හතුර වෙන්නේ. අපි හැමෝටම කම්මැලිකම විවිධ ප්‍රභේද වලින් තියෙනවා. ඒක මානසික කම්මැලිකමක් වෙන්නත් පුළුවන්. නැත්නම් ශාරීරික කම්මැලිකමක් වෙන්නත් පුළුවන්. කම්මැලිකම ඇති වෙන්නත් හේතු ගණනාවක්ම බලපානවා. ඒ වගේම කම්මැලිකම නැති කරන්නත් හේතු ගණනාවක්ම තියෙනවා. ඒත් විශේෂම දේ කම්මැලිකම ඇති වෙන්න හේතු සහ නැති කරන්න පුළුවන් ක්‍රම කියන දෙකම එකිනෙකට සම්බන්ධයි. මොකද කම්මැලිකම නැති කිරීමේ ක්‍රමය ගැලපෙන්නේ ඊට අදාළව කම්මැලිකම ඇතිවන ක්‍රම හඳුනාගත්තොත් පමණයි. ඉතින් අද විශ්මලෝකයේ වීඩියෝවෙන් අපි කතා කරන්න යන්නේ කම්මැලිකම සම්පූර්ණයෙන්ම නැති කරලා ප්‍රබෝධමත් විදිහට Tamange කාලය කළමනාකරණය කරගෙන ඉලක්කවලට යන්නේ කොහොමද කියන එක. අපි මේ කරුණු ඉතාමත් විස්තරාත්මකව විශ්ලේෂණය කරගමු. එතකොට ඔබට ඉතා පහසුවෙන් මේවා ග්‍රහණය කර ගැනීමටත් ප්‍රායෝගිකව භාවිත කිරීමටත් හැකි වේවි. එසේනම් අදත් රැඳෙන්නයි ආරාධනය මේ වටිනා වීඩියෝවේ අවසන් තප්පරයේ දෙක්. අංක 1 ක්‍රියාශීලී සෙන් බෞද්ධ භික්ෂූන්ගේ ප්‍රායෝගික භාවිතයන්. ඔබ අසා ඇති සෙන් බෞද්ධ භික්ෂූන් ගැන. උන්වහන්සේලා අයත් වෙන්නේ සෙන් බුදුදහමට. ඒ චීන රාජ්‍යයේ පැවතගෙන එන බුදුදහමේ ප්‍රභේදයක්. සෙන් බෞද්ධ භික්ෂූන් ගැන කතා කරන විට ඔවුන් සුවිශේෂී වන හේතු කාරණා රසක්ම තිබෙනවා. ඔවුන් කලාව, සාහිත්‍ය, සටන් කලාව හැදෑරීම ආදී සමග ජීවත් වනවා මෙන්ම ඉතා ගැඹුරු සහ සාර්ථක අධ්‍යාත්මික ජීවිතයක්ද ගත කරනවා. උන්වහන්සේලා දවස පුරාම ක්‍රියාශීලී. ඒ වගේම දවස බොහොම හොඳින් ගුණාත්මකව කළමනාකරණය කරනවා. ඒ සඳහා ඔවුන්ටම ආවේණික වූ ප්‍රායෝගික ක්‍රමද ඔවුන් භාවිත කරනවා. එවැනි බොහෝ දේවල් ප්‍රායෝගික ක්‍රම කියන එකෙන් අදහස් කරන්නේ යමක් ඉටු කිරීමට කරන දැඩි කායික වෙහෙසක්ම නෙවෙයි. ඇතැම් විට යම් කරුණක් නිවැරදිව වටහා ගැනීමම ඔවුන්ගේ සාර්ථක ජීවිතයට හේතුවක් වෙනවා. ඇත්තෙන්ම ඔවුන්ගේ කම්මැලිකම දුරු කිරීම සහ කාල කළමනාකරණය කියන්නේ අන්න ඒ වගේ දෙයක්. අපි වීඩියෝවේ ඉදිරියේදී මේ හැමදේම කතා කරමු. අංක 2 කම්මැලිකම මූලික වර්ග දෙකකට බෙදෙනවා. සෙන් භික්ෂුන් පවසන පරිදි අපට කම්මැලිකම වර්ග දෙකකට බෙදා වෙන් කළ හැකි. ඒ ශාරීරික කම්මැලිකම සහ මානසික කම්මැලිකම වශයෙන්ුයි. ඒ කොටස් දෙක තවත් අනු කොටස් කිහිපයකටම බෙදා දක්වන්නේ කම්මැලිකම නිවැරදිව හඳුනා ගැනීමේ පහසුව සඳහායි. ඒ අනුව ශාරීරික කම්මැලිකම සඳහා බලපාන හේතු තුනක් තිබෙනවා. ඉන් පළවෙනි හේතුව වෙන්නේ අපි කන කෑම බීම. දෙවන හේතුව ඔබේ ඉරියව් සහ චලන. ඒ වගේම ශාරීරික කම්මැලිකමට බලපාන තුන්වන හේතුව වෙන්නේ නුසුදුසු නිින්ද. එසේම මානසික කම්මැලිකම කොටස් හතරකට බෙදා වෙන් කරනවා. ඉන් පළමුවෙන්න වැඩ කල් දැමීම වන අතර දෙවැන්න වන්නේ තමන්ට තමන්වම අවිශ්වාස වීමයි. අනෙක් හේතු දෙක වෙන්නේ නිශ්චිත අරමුණක් නොමැති වීම සහ පටු අදහස් ඇති මිනිසුන් සමග ජීවත් වීම. ඉතින් දැන් අපි මේ එක් එක් හේතුව වෙන වෙනම අරගෙන ඒ එක් එක් කම්මැලිකම් ඇති වෙන්නේ කොහොමද සහ ඒ කම්මැලිකම් වර්ග සම්පූර්ණයෙන්ම නැති කරගන්නේ කොහොමද කියලා බොහොම විස්තරාත්මකව බලමු. අංක 3 කම්මැලිකමට හෝ ක්‍රියාශීලී බවට අපේ ආහාර රටාව ඍජුවම බලපානවා. ඔබ කිසි දිනක හිතන්නට නැතුව ඇති ඔබ ගන්නා ආහාර පාන ඔබේ ඔය කම්මැලිකමට ඍජුවම බලපානවා කියන කාරණාව. ඇත්ත වශයෙන්ම ඔබ ගන්නා ආහාර ගැන මදක් සිතා බලන්න. ඔබ පිටිසහිත තෙල් සහිත ආහාර නිතර ගන්නවා නම්, එහෙම නැත්නම් සකස් කළ මස් හෝ කෘත්‍රිම ආහාර පාන නිතර ලබා ගන්නවා නම්, ඔබට ශාරීරික කම්මැලිකමක් ඇතිවීම ස්වභාවිකයි. ඉතින් කම්මැලිකම නැති කරගන්න නම් ඔබ වැඩිපුර ආහාරයට එකතු කරගත්ත යුත්තේ නැවුම් එළවලු සහ පළතුරු වැනි දේවල්. ඒ වගේම නැවුම් ස්වභාවික පාන වර්ග. ඒවා අපගේ ශරීරයට දිරවීම පහසු වන අතරම මුළු දවසම ප්‍රබෝධමත්ව සිටීමටත් උපකාරී වෙනවා. ඔබට අර කිව්ව පිටිසීනි, තෙල්, කෘතිම ආහාර පාන ලබා ගැනීම සම්පූර්ණයෙන්ම නැවැත්වීමට නොහැකි වේවි. නමුත් හැකිතාක් ස්වභාවික ආහාර පාන ගැනීමට සෑම විටම උත්සාහ කරන්න. ඒ කම්මැලිකම අඩු කිරීමට පමණක් නෙවෙයි, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උරුම කර ගැනීමටත් ඔබට මනා පිටිවහලක් වේවි. අංක 4 ඔබේ ඉරියව් සහ චලන ගැන සැලකිලිමත් වීම අනිවාර්යයි. වැඩක යෙදෙනකොට හෝ නිදහසේ සිටින විට පවා නිවැරදි ඉරියව් පවත්වා ගැනීම අනිවාර්ය දෙයක් වෙනවා. වැරදි ඉරියව් පවත්වා ගැනීම කෙටි කාලිනව මෙන්ම දීර්ඝ කාලිනව විවිධ ආබාධවලට හේතු වනවා වගේම කම්මැලිකම ඇතිවීමට බලපානවා. ඇත්තෙන්ම වැරදි ඉරියව් පවත්වා ගැනීම අපි බොහෝ දෙනා නිතරම කරන වැරැද්දක්. ඒ නිවැරදි කර ගැනීමට නොහැකි තරමට ඔබ වැරදි ඉරියව් වලට හුරු වෙලා ඉන්නවා වෙන්නටත් පුළුවන්. නමුත් කම්මැලිකම මගහැරීමට නම් ඔබ නිවැරදි ඉරියව් පවත්වා ගැනීමට පියවරෙන් පියවර හෝ උත්සාහ කළ යුතු වෙනවා. ඔබ වැඩක් කිරීමට හිඳ ගන්න විටක කොන්ද ඍජුව තබාගෙන පහසුවෙන් හිඳ ගැනීම ඔබට මේ නිවැරදි ඉරියව පවත්වා ගැනීම ආරම්භ කිරීමට හොඳ ප්‍රායෝගික ක්‍රමයක්. ඇත්තෙන්ම කම්මැලිකමට බලපාන ප්‍රධාන ඉරියව්ව වන්නේ බොහෝ විට අපි වැඩක යෙදෙන ඉරියව්වයි. ඒ වගේම වැඩක යෙදෙන විට උපරිම පහසුකම් භුක්ති විඳින්මින් ඇඳක හෝ බිමක වැතිරෙමින් පුටුව එකිනෙකට වෙනස් විදි ඉරියව්වල හිඳගනිමින් අදාළ කටයුත්ත කිරීම ටික වේලාවක් යන විට ඔබට අනවශ්‍ය නිදිබර ගතියක් පවා ගෙනීමට හැකි. එම නිසා නැවතත් මතක් කරනවා ඔබේ ඉරියව් සහ චලන ගැන සැලකිලිමත් වීම අනිවාර්යයි.
අංක 5 අක්‍රමවත් සහ නොසුදුසු නිින්ද වෙනුවට ක්‍රමවත් නිින්ද අක්‍රමවත් සහ නොසුදුසු නිින්ද නිසා දැනෙන ශාරීරික කම්මැලිකමත් ගොඩ දිනෙකට බලපාන කම්මැලිකමේ ප්‍රභේදයක් බොහෝ දිනකට නිින්දට යාමට සහ අවදි වීමට නිශ්චිත වෙලාවක් නැහැ ප්‍රක්‍රියාවේ අවශ්‍යතාව මත නිින්ද වෙනස් විය හැකියි නමුත් එසේ බාධාවක් නොමැති ඕනෑම අයෙකුට නිශ්චිත ක්‍රමවත් නිින්දක් පහසුවෙන් ලබා ගත හැකියි ඒට අවශ්‍ය වෙන්නේ නිින්දට පෙර ජංගම දුරකථන භාවිතය අවම කිරීම සහ නිින්දට පෙර ඇති වැඩ කටයුතු මනාව කළමනාකරණය කර ගැනීම පමණයි එසේ ඔබ සති 3ක් පමණ ඒ පුරුද්දක් වශයෙන් සිදු කළහොත් එය ජීවිත කාලයටම ඔබ අතින් අත් නොහැරෙන යහපත් පුරුද්දක් විය හැකියි ඒ වගේම අනවශ්‍ය වේලාවට නිදා ගැනීමත් අඩුවෙන් නිදා ගැනීමත් වැඩියෙන් නිදා ගැනීමත් කියන කාරණාද නිින්ද සහ කම්මැලිකම අතර ඍජු සම්බන්ධයක් ගොඩනගනවා ඒ නිසා නිින්ද සඳහා නිශ්චිත කාල රාමුවක් තබා ගන්න ඒ සාමාන්‍යයෙන් පැය 6ත් 8ත් අතර වෙනවා නම් වඩා යහපත් අංක 6 වැඩ කල් නොදා නියමිත වේලාවට කිරීම අනිවාර්යයි. වැඩ කල් දැමීම නිසා ඇතිවන කම්මැලිකම අයත්වන්නේ මානසික කම්මැලිකම යටතටයි. ඇත්ත වශයෙන්ම වැඩ කල් දැමීම ඇතිවන්නේද කම්මැලිකම නිසාම තමයි. ඒ වැඩ කල් දැමීම දීර්ඝ කාලිනව තවත් කම්මැලියකු වීමට මඟ පාදනවා. මොකද වැඩ කල් දැමීමෙන් පසු වැඩ ගොඩ ගැසුණු විට ඒව නිම කිරීමට සිදුවීම ඔබව තවත් ආතතියටපත් කරනවා. ඒ වර්ගයේ කම්මැලිකම නැති කර ගැනීමට ඇති එකම විසඳුම තමයි අදාළ වැඩේ නියමිත වේලාවට සිදු කර නිම කිරීම. ඔබට අපහසුතාවය ඇත්තේ ඒ ආකාරයට නියමිත වේලාවට වැඩ කිරීමට නම් සෑම විටම ඔබ ඔබට කාලය හා සම්බන්ධ සීමාවන් දමා ගන්න. සරල උදාහරණයක් ගත්තොත් ඔබට තිබෙනවා ඔබේ මීළඟ ව්‍යාපෘතියට දත් එකතු කරන්න. ඒ සඳහා ඔබට සතියක කාලයක් තිබෙනවා. නමුත් එය අද නිම කළොත් ඉදිරි කාලය ඔබට වෙනත් දෙයකට වැය කරන්න පුළුවන්. ඉතින් ඔබ එම කාර්ය වැදගත් මීටින් එකක් විදිහට නම් කරගෙන ඒ සඳහා නිශ්චිත වේලාවක් ලබා දෙන්න. ඇත්තෙන්ම ඔබ මෙහිදී කරන්නේ මීටින් එකක් සඳහා ඔබ අදාළ වේලාවෙම අවධානය දී යුතුයි කියන මානසික තත්වයම ඔබේ වෙනත් වැඩවලටත් යෙදීමයි. මේ ඕනම කාර්යයක් සඳහා ප්‍රායෝගිකයි. මේ කාලය කළමනාකරණය සඳහා විශිෂ්ට පුද්ගලයන් භාවිත කරන බොහොම සාර්ථක ක්‍රමයක්. අංක 7. තමන්ට තමන් ගැන විශ්වාසය ඇති කර ගැනීම අනිවාර්යයි. බොහෝ දිනා කම්මැලි වීමට ඇති තවත් හේතුවක් තමයි තමන්ට තමන්ව අවිශ්වාස වීම. එසේ අවිශ්වාස වීම නිසා යම් කාර්යයක් හරියට නිම කර ගැනීමට අපොහසත් වෙතයි ඇතිවන බිය නිසාම වැඩ කල් දමමින් කම්මැලි ලෙස කාලය ගත කිරීමට පෙළඹුණු අවස්ථාව ඔබටත් ඇති. ඒත් ඔබ මතක තබා ගත යුතුම දේ වන්නේ කිසිවෙකු කිසිවක් සම්බන්ධව වේගයෙන් පරිපූර්ණත්වයට පත් වෙන්නේ නැහැ කියන එක. ඔබ යමක් කිරීමෙන් තමයි ඒ දේ ගැන තවත් ඉගෙන ගන්නෙ. ඒ වගේම ඔබට ඔබ ගැනම අවිශ්වාස දේවල් ඉගෙන ගනිමින් කිරීමට උනන්දු විය යුතුමයි. අංක 8 පැහැදිලි අරමුණක් ඇතිනම් ඔබ කම්මැලි වන්නෙම නැහැ. කම්මැලිකම දුරු කරවා ගැනීම ගැන උපදෙස් ගැනීමට ගිය පුද්ගලයෙකුගෙන් සෙන් භික්ෂුවක් වරක් මෙහෙම අහනවා. ඔබට කැලයක් මැදදී පිපාසයක් දැනුනොත් ඔබ මොකද කරන්න කියලා. මිනිසා පිළිතුරු දෙනවා. ස්වාමින් වහන්සේ මම වතුර හොයාගෙන යනවා. සෙන් භික්ෂුව නැවතත් මෙහෙම අහනවා. ඔබට වතුර හොයාගන්න බැරි වුණොත් ඔබ මොකද කරන්නේ? පුද්ගලයා පිළිතුරු දෙනවා. ස්වාමීනි මට වතුර හොයාගන්න බැරි වුණොත් මම තවදුරටත් හොයාගෙන යනවා. මොකද මම පිපාසය සංසිඳුවා ගත යුතුමයි. ඉතින් මේ සංවාදයේ උදාහරණයට අරගෙන සෙන් භික්ෂුව පැහැදිලි කරන්නේ පිපාසාව නිසා දිගින් දිගටම වතුර සොයා ඇවිදින්නෙකු මෙන් ගමන් කිරීමට කම්මැලි නොවී ගමන් කිරීමට ඔබටත් යම් නිශ්චිත අරමුණක් තිබිය යුතු බවයි. එසේ නොමැතිනම් එකතැනකට වී කම්මැලිව සිටීමට හෝ මගදී නතර වීමට සිටිය හැකි. අංක 9. කම්මැලි මිනිසුන් ඔබවත් කම්මැලි කරනවා. ඔබේ කම්මැලිකමට ඔබ ළඟින්ම ආශ්‍රය කරන මිනිසුන්ද වග කිව හැකි. මොකද සමහර විට යමක් කිරීමට ඔබට පැහැදිලි උද්‍යෝගයක් තිබුණත් ඔබත් සමග කටයුතු කරන අනෙක් අය ඒ සඳහා කිසිදු උද්‍යෝගයක් නැතිව වැඩ කල් දමමින් සිටින පිරිසක් නම් ඔබත් ඉබේම ඔවුන්ගේ තත්වයට වැටිය හැකි. ඒ නිසාම ඔවුන්ට හැකිනම් මේ ගැන කියලා දෙන්න. මේ වීඩියෝව ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම කිසිදු ආකාරයකින් ඔවුන් වෙනස් නොවන්නේ නම් ඔබ ඔවුන්ගේ කවෙන් වෙන් වී කටයුතු කිරීම ඔබට වඩාත් හොඳ ප්‍රතිඵල ගෙනීමට හේතුවක් විය හැකි. අංක 10. කිසිදු විටක කම්මැලිකමට ඔබේ ජීවිතය පාලනය කරන්න දෙන්න එපා. ඔබ දැන් දන්නවා ඔබට ශාරීරික කම්මැලිකමත් මානසික කම්මැලිකමත් කියන වර්ග දෙකම ඇති වෙන්නේ කොහොමද සහ ඒ කම්මැලිකම නැති කරන්නේ කොහොමද කියලා. දැන් ඔබට පුළුවන් මේ ක්‍රම ප්‍රායෝගිකව භාවිත කරලා ඔබේ ජීවිතය සාර්ථක මාවතකට රැගෙන යන්න. කිසිදු අවස්ථාවක කම්මැලිකමට ඔබව පාලනය කිරීමට ඉඩ දෙන්න එපා. ඔබ කම්මැලිකම ඔබේ ජීවිතයෙන් ඉවත් කරන්න නැතිනම් හැකි තාක් ඈත් කර දමන්න. ඉතින් අදත් සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනය ඔබට ජයග්‍රහී දවසක්.